ළමයි මේ සෙෂන් එකෙන් මම බලාපොරොත්තු වෙන්නේ ඔයාලත් එක්ක අපි වායු පාඩමේ මේ වෙද්දි යම්තාක් දුරකට ඇවිල්ලා තියෙනවා. අතරම 60ක් විතර වැඩි ඉවරයි. ඒ කරපු දේවල් වල ඉගෙනගත්ත තියරියෙදීම් තහවුරු වෙන විදියට පොඩි ගැටලු විසඳීමක් කරන්න. හරි. මූලික සිද්ධාන්ත ටික අධ්‍යයනය කරලා ඊට පස්සේ අවගාඩ්‍රෝ නියමය, බොයිල් නියමය, චාල්ස් නියමය, සංයුක්ත වායු නියමය කියන කොටස් ටික කතා කරලා එතනින් එහාට පරිපූර්ණ වායු සමීකරණ නැත්නම් පරිපූර්ණ වායු කියන කොටස අධ්‍යයනය කරලා අපි වීඩියෝ ලෙසන්ස් 6ක් මේ වෙනකොට වායු පාඩමේ ඇවිල්ලා තියෙනවා. ඒත් අපි අද කතා කරන්න යන්නේ ඉතින් එහාට තව තියෙන පොඩ්ඩක් තියෙනවා. ඒවට යන්න ඉස්සෙල්ලා මේ ටික තහවුරු වෙන ගැටලු විසඳීමක්. ඒක තෝරාගත්ත ගණන් 4-5ක් අරගෙන තියරි තහවුරුන විදිහ අභ්‍යාසයක් අපි මේ වීඩියෝ ලෙසන් එකේ කතා කරගෙන යමු ළමයි. උදාහරණ එක A හා B යන බල්බ කරාමයකින් සම්බන්ධ කර ඇත. ආරම්භයේදී කරාමය වසා ඇත. A හි වායුමය නයිට්‍රජන් පමණක්ද B හි වායුමය එතීන් වායුව පමණක්ද අන්තර්ගතය. ඒ වායුව පහත රූප සටහනේ දක්වා ඇති තත්ත්වය යටතේ පවතී. රෝල්ඩ රූප සටහනක් දකින්න තියෙනවා ඒකේ. ඒ බල්බය ඇතුලේ නයිට්‍රජන් වායුව ඉන්නේ කොහොමද කියලා පේනවා. පරිමාව ඝන මීටර 10ක පැතිරිලා එක වැඩි කිරීම 10.5 පැස්කල් පීඩනයක් යටතේ කෙල්වින් 400 උෂ්ණත්වයට අදාළව. B බල්බය තුල C2H4 එතීන් කියන වායුව ඉන්නේ කොහොමද කියලා පේනවා. ඝන මීටර 5ක පරිමාවක් යටතේ 2.5 පීඩනයකට යටත්ව කෙල්වින් 300 උෂ්ණත්වය වෙනවා. ඊට පස්සේ ගණන් ඉතුරු ටික අපිට කියනවා ළමයි. එසේ වුවත් එක් එක් බල්බයේ උෂ්ණත්වය නොවෙනස්ව එහි ආරම්භක අගයේම පවත්වා ගනු ලැබේ. නයිට්‍රජන් හා එතීන් වායු පරිපූර්ණ ලෙස හැසිරෙන බවද බල්බ දෙක සම්බන්ධ කරන කරාමයේ පරිමාව නොසලකා හැරිය හැකි බවද උපකල්පනය කරමින් පහත සඳහන් දෑ SI ඒකක වලින් ගණනය කරන්න. හරි, පළවෙනි කොටස ආරම්භයේදී ඒ බල්බය තුළ ඇති නයිට්‍රජන් මවුල සංඛ්‍යාව. දෙක, ආරම්භයේදී B බල්බය තුළ ඇති එතින් මවුල සංඛ්‍යාව. තුන, බල්බ දෙකෙහි ඇති මුළු වායු මවුල සංඛ්‍යාව. හතර, බල්බ දෙකෙහි ඇති වායු මිශ්‍රණයේ අවසාන පීඩනය. පහ, ඒ බල්බේ ඇති අවසාන වායු මිශ්‍රණය තුළ එතින් වායුවේ ආංශික පීඩනය. ළමයි, එතකොට පළවෙනි උදාහරණය අපිට කියන්නේ මෙන්න මේ වගේ පද්ධතියක්. හරි, AB කියලා වායු බල්බ දෙකක් තියෙනවලු. ඒ දෙක මුලින් කරාමයකින් වෙන් කරලා තියෙන්නේ. ඒ බල්බේ ඉන්නේ නයිට්‍රජන් වායුවලු. උෂ්ණත්වය, පීඩනය සහ පරිමාව මේ දීලා තියෙන අගයන් වෙනවා. B බල්බේ ඉන්නේ එතීන් වායුවලු. ඒකෙත් උෂ්ණත්වය, පීඩනය සහ පරිමාව මේ දීලා තියෙන අගයන් ගන්නවා. ඒතර අපි කොටස් පහට එකින් එක ගියෝතින් පළවෙනි කොටස අපෙන් ඇහුවේ ආරම්භයේදී, කියන්නේ කරාමයෙන් බල්බ දෙක වෙන් කරලා තියෙන මොහොතේදී ඒ බල්බේ ඇතුලේ තියෙන N2 මවුල ප්‍රමාණය කොච්චරක්ද කියලා. හරි, ළමයි, මේ වායු දෙක පරිපූර්ණ වායු දෙකක් නෙමෙයි. අපි ප්‍රායෝගික රසායන විද්‍යාවේදී දකින ඇත්ත වායු, තාත්වික වායු. හැබැයි මෙයාලා උපකල්පනයක් කරන්න දෙයක් නැහැ. අපිට මෙයාලා ගාන තුලම දත්හැක් විදියට දීලා තිබ්බා මේ தත්ත්වය යටතේ මේ දෙන්න පරිපූර්ණ ලෙස හැසිරෙනු ලැබේ කියලා. එහෙනම් අපිට උපකල්පනයක් කරන්න දෙයක් නැහැ. N2 පරිපූර්ණ ලෙස හැසිරෙනවා නම් ළමයි P දීලා තියෙනවා, V දීලා තියෙනවා, T දීලා තියෙනවා. නොදන්න පදයකට තියෙන N විතරයි. අපි A බල්බය සලකලා PV සමාන NRT දාලා N2 මවුල ප්‍රමාණය ගමු. හරි, ඒතර පළවෙනි කොටස කියලා දාලා ලියන්න සාමාන්‍ය විදියට. ආරම්භක අවස්ථාවේදී A බල්බය සලකා PV සමාන NRT යෙදීමෙන් කම අපිට එනවා N සමානයි. හරි, මවුල ප්‍රමාණය සමානයි. PV බෙදීම RT. P කියලා කියන්නේ එක වැඩි කිරීම 10.5 පැස්කල්. SI ඒකක වලින් අපි ආදේශ කරන්න ඕනේ. V කියන්නේ 10යි ඝන මීටර. බෙදීම R කියලා කියන්නේ 8.314 ජූල් මවුලයට කෙල්විනේට වරක්. T කියලා කියන්නේ 400යි කෙල්වින්. හරි, සුළු කරන්න ළමයි, බොළුවට වීඩියෝ එක දිග ගැහෙන්න ඕනේ නැති නිසා මම උත්තර ටික අරගෙන තියෙනවා. ඔයාලට සුළු කළ උත්තර චෙක් කරන්න පුළුවන් වෙයි. ඔයාලට උත්තරේ ලැබෙයි ආසන්නව 300.7 මවුල කියලා. හරි, ආරම්භයේ ඒ බල්බේ තියෙන නයිට්‍රජන් මවුල ගන්න ඔයාලට
තුන්සීයයි දශම හතයි මවුල. හරි දෙවැනි කොටස. දෙවැනි කොටස අපෙන් අහන්නේ ළමයි මේ කරාමය වහලා බල්බ දෙක එකිනෙකින් වෙන් කරලා තියෙන ආරම්භක අවස්ථාවේදී B බල්බේ තියෙන C2H4 මවුල ප්‍රමාණය කොච්චරක්ද කියලා. හරි. ඒකෙත් P දන්නව, V දන්නව, T දන්නව, නොදන්න පදයකට තියෙන N විතරයි. ඒක ලියන්න. ආරම්භක අවස්ථාවේදී B බල්බේ සලකා PV සමාන NRT යෙදීමෙන් හරි. කමා අපිට එනවා ළමයි මවුල ගාන උක්ත කරොත් N සමානයි PV බෙදීම RT දෙක වැඩි කිරීම 10^5 පැස්කල් වරක් 5 ගණන මීටර් N උක්ත කරොත් PV බෙදීම RT නේ බෙදීම R කියන්නේ 8.314 ජූල් මවුලේට කෙල්විනේට වතාවක් T කියන්නේ 300යි කෙල්වින් හරි සුළු කරන්න උත්තරේ ලැබෙයි B බල්බේ තියෙන එතින් මවුල ගාන 400.9යි මවුල කියලා. 400.9යි මවුල. හරි. තුන්වෙනි කොටස ළමයි. හරි. 3. බල්බ දෙකෙහි ඇති මුළු වායු මවුල ප්‍රමාණය. හරි. ලේසිනේ. මේ දෙක එකතු කරන්නනේ තියෙන්නේ. ඒතර 300යි 400යි 700යි. ඒතර 701.6යි මවුල. තුන්වෙනි කොටස උත්තරේ බල්බ දෙකේ තියෙන මුළු වායු මවුල ප්‍රමාණය 701.6යි මවුල වෙනවා. හරි. හතර බලන්න ළමයි. හරි. හතර. බල්බ දෙකෙහි ඇති වායු මිශ්‍රණයේ අවසාන පීඩනය. හරි. අවසාන කියලා කියන්නේ ළමයි මේ කරාමය ඇරලා B බල්බේ තියෙන එතින් වායුව බල්බ දෙකේම විසිරුණහමයි A බල්බේ තියෙන නයිට්‍රජන් වායුව කරාමය ඇරලා මේ බල්බ දෙකේම විසරණය හරහා විසිරී ගියාමයි පද්ධතියේ අන්තිමේට පොදු පීඩනයට එනවනේ බල්බ දෙක එකිනෙකට සමාන පීඩනයකදී. ඔන්න ඔය පොදු පීඩන අවස්ථාවේදී අපෙන් අහන්නේ පීඩනය කොච්චරද කියලා. මේ පොදු පීඩන අවස්ථාවේදී පද්ධතියේ තියෙන පොදු පීඩනය කොච්චරද කියලා. හරි. ළමයි මේ කරාමය ඇරලා බල්බ දෙකේ තියෙන වායුන් මික්ස් වුණාට මේ බල්බ AA උෂ්ණත්වයේම පවත්ව ගන්නවා කියලා කියනවා. ඒ කියන්නේ මේකේ තියෙන එතින් කොටසක් A බල්බේට ගිහිල්ලා ඒ බල්බේ තියෙන නයිට්‍රජන් කොටසක් B ට මාරු වෙලා පද්ධතිය සෙටල් වුණත් ඒ බල්බේ තාම මේන්ටේන් කරගන්නේ 400mm B බල්බය තාමත් පවත්වාගන්නේ කෙල්වින් 300mm කියලා මෙයාලා දීලා තියෙනවා. හරි. ඒත් අපි කරන්න ඕනේ මෙහෙමයි ළමයි. පද්ධතිය මික්ස් වුණාට පරිපූර්ණයි නම් මේගොල්ලෝ අතර රසායනික ප්‍රතික්‍රියාවක් වෙන්න බෑනේ. ඒතර තවමත් තව දුරටත් පද්ධතියේ තියෙන මුළු වායු මවුල ප්‍රමාණය 701.6කටම සම වෙන්න ඕනේ. එතකොට පද්ධතිය එළඹෙන පොදු පීඩනය P කියලා මං හිතුවොත් හරි පොදු පීඩනය P නම් මේ P කියන පොදු පීඩනයේ යටතේ මේකේ තියෙන මවුල ගානේ මේකේ තියෙන මවුල ගානේ එකතු තාමත් මට 701.6ට සම කරන්න පුළුවන්. එතකොට ලියන්න හතරෙනි කොටස කියලා දාලා මෙහෙම හරි කරාමය විවෘත කර බල්බ දෙකෙහි ඇති වායුන් එකිනෙක මිශ්‍ර වීමට සලස්සූ විට තව දුරටත් පද්ධතියෙහි ඇති මුළු වායු මවුල ප්‍රමාණය ඉහත සිම්පල් රෝමීලක්කන් 3 කොටසෙහි මුළු මවුල ප්‍රමාණයටම සම විය යුතු බැවින් කම අපිට එනවා ළමයි මුළු මවුල ගාන NT සමානයි A ඇතුලේ තියෙන මවුල ගාන දන B බල්බේ ඇතුලේ තියෙන මවුල ගාන කියලා. එතකොට සුළු කරාම එන්නේ 701.6යි මවුල සමානයි ඒ බල්බේ ඇතුලේ තියෙන මවුල ගාන කියලා කියන්නේ ළමයි N කියන්නේ PV බෙදීම RT නේ. ඒතර එළමෙන පොදු පීඩනයේ P නම් P වරක් ඒ බල්බේ පරිමාව 10යි ගණන මීටර් R වලට ආදේශ කරන් R වරක් ඒ බල්බේ උෂ්ණත්වය 400යි කෙල්වින්. එහෙමම B බල්බේත් පීඩනයේ P/i දැන් පොදු පීඩනයේකට එළමිලානේ තියෙන්නේ. පරිමාව 5 ඝන මීටර් R වලට ආදේශ කරන උෂ්ණත්වය 300යි කෙල්වින්. හරි. R කියන එකක් දන්නොත් ළමයි 8.314නේ. සුළු කරන්න මම සුළු කරන්න වෙලාවවත් බෝඩ් එකේ ඉඩක්වත් ගන්නෙ නැහැ. නොදන්න පදයකට තියෙන්නේ P විතරයි. ඔයාලට P වල උත්තරේ ලැබෙලා. හරි. පද්ධතිය එළමෙන පොදු පීඩනයේ P සමානයි කියලා ඔයාලට එයි. 1.39 වැඩි කිරීම 10^5 පැස්කල්. 1.39 වැඩි කිරීම 10^5 පැස්කල් කියලා ලැබේ.
හරි අන්තිම කොටස හරි අන්තිම කොටස පහ ඒ බල්බේ ඇති අවසාන වායු මිශ්‍රණයේ එතීන් වායුවේ ආංශික පීඩනය ළමයි මේ අන්තිම පද්ධතියේ එතීන් වායුවේ ආංශික පීඩනය අහනවා ඒ බල්බේට අදාළව ඒ බල්බේට අදාළව බී බල්බේට අදාළව කියලා එතීන්ගේ ආංශික පීඩන දෙකක් නැහැ මේ පද්ධතිය තුළ එතීන් බල්බ දෙකේම එකම පීඩනයක් යටතේ තමයි ඉන්නේ ඇයිලම පීඩනය වෙනස් නම් තවදුරටත් නොනවත්වා විසරණ ක්‍රියාවලියක් වෙන්න බෑ පීඩන අනුක්‍රමනේ එහෙම වෙන්නේ නැහැ හරි එතීන් වල මවුල ප්‍රමාණය 400.9යි මුළු මවුල ගාන මෙච්චරයි කරාමේ ඇරියට පස්සේ ළමයි එළමෙන අවසාන අවස්ථාවේ මුළු පීඩනය මෙච්චරයි ඒක රාංශික පීඩන නියමයේ ගණිතමය ස්වරූපයට අනුව උන්ට කියන්න පුළුවන් මේ මුළු පීඩනය වරක් 400.9 701.6න් බෙදුවම එන එතීන් වල මවුල භාගය ජනිත වෙන එතීන් වල ආංශික පීඩනයට සමානයි කියලා. එයි මවුල භාගය කිව්වේ මුළු මවුල ගානෙන් සෝරි අදාළ කෙනාගේ මවුල ගාන මුළු මවුල ගානෙන් බෙදුවාම ලැබුණු රාශිය. ඊට පස්සේනි කොටස කියලා දාලා ලියන්න. අවසාන පද්ධතිය තුල එතීන්හි ආංශික පීඩනය සැලකීමෙන් අවසාන පද්ධතිය තුල එතීන්හි ආංශික පීඩනය සැලකීමෙන් ජඩින් රූලේ අපිට එනවා ළමයි මැද්දෙන් ප්‍රකාශනාත්මක ලියුවොත් P එතීන් සමානයි X එතීන් වතාවක් N total X එතීන් කියලා කියන්නේ 400.9 බෙදීම 701.6 එතීන් වල මවුල ගාන බෙදීම මුළු මවුල ගාන වරක් P total කියලා කියන්නේ ළමයි 1.39 වරක් 10.5 පැස්කල් සුළු කරාම උත්තරය ආසන්නව ලැබෙයි 0.79 වරක් 10.5 පැස්කල් කියලා. ඒක මීට ආසන්න පීඩනයක් අවසාන පද්ධතියේ එතීන්ගේ ආංශික පීඩනය කියලා ලැබෙනවා. උදාහරණ දෙක අපිට කියනවා ළමයි බලන්න පරිමාව ඝන ඩෙසිමීටර V වන භාජනයක කෙල්වින් 280 උෂ්ණත්වයේදී හා 1.2 වරක් 10.5 පැස්කල් පීඩනයකදී සාපේක්ෂ අණුක ස්කන්ධය 44ක් වන ඒ නැමැති වායුවක ග්‍රෑම් 4.4ක් අන්තර්ගත කර ඇත. ඉන්පසුව එම භාජනය පරිමාව 2V ඝන ඩෙසිමීටර වන තවත් භාජනයකට සම්බන්ධ කර පද්ධතියේ උෂ්ණත්වය කෙල්වින් 300 දක්වා වැඩි කර එයට එක වැඩි කිරීම 10.5 පැස්කල් වන තුරු එම උෂ්ණත්වයේදීම B නම් වෙනත් වායුවක් ඇතුල් කරන ලදී. මේ සඳහා B වායුවේ ග්‍රෑම් 8ක් අවශ්‍ය විය. A හා B යන වායු දෙකම පරිපූර්ණ ලෙස හැසිරේ නම් B හි සාපේක්ෂ අණුක ස්කන්ධය ගණනය කරන්න. ළමයි ඔය දෙවෙනි ගාන හොඳ යෙදීමක් තියෙන ගාන. හරි. මේක අපිට කියනවා මෙහෙම දෙයක් මේ ආරම්භයේ V පරිමාවෙන් යුතු වායු බල්බයක කෙල්වින් 280 උෂ්ණත්වයේදී 1.2 වරක් 10.5 පැස්කල් පීඩනයක් යටතේ A වල මවුල 0.1ක් තියෙනවා. එයාගේ මෞලික ස්කන්ධය 44යි. එයාගෙන් ග්‍රෑම් 4.4ක් තියෙනවා කියන එක තමයි මම අනුමෙන් ස්කන්ධයේ මෞලික ස්කන්ධයෙන් බෙදුවම මවුල ගන්න එනවනේ ළමයි. මේ 0.1යි මවුල කියලා අරන් තියෙනවා. හරි. හරි මේ V පරිමාවකට හිර වෙලා තියෙන A වහලා තියෙන කරාමයක් විවෘත කරලා වගේ දෙකින් තව 2V පරිමාව තියෙන හිස් බල්බයකට සම්බන්ධ වෙන්න අරිනවලු. එතකොට මේ V සහ මේ 2V එකිනෙක සෙට් වෙනවා කියන්නේ ළමයි V පරිමාවකට හිර වෙලා තියෙන A දැන් 3V පරිමාවක් පුරා පැතිරෙනවා. එතකොට චූටි පරිමාවකට හිර වෙලා තියෙද්දි මෙයාගේ ප්‍රෙෂර් එක වැඩි නේ පීඩනය වැඩි නේ. අපි කරාමයේ විවෘත කළ 3V පරිමාවකට රිලීස් කරපු ගමන් ටක් ගාලා මේකෙන් අරකට වායුව විසරණය වෙලා පද්ධතියේ ඒ තුල ප්‍රෙෂර් එක අඩු වෙනවා. ඒකේ ප්‍රෙෂර් එක අඩු වෙනවා. ඒ පීඩනය පද්ධතිය 280ෙන් පොදුවේ දැන් 2 300ට අරන් එද්දි ළමයි 1.10 වඩා අඩු වෙනවා ඇති. මොකද මේ ගානේ පසුබිම කියවද්දි තේනවා එහෙම වෙන්න ඕනේ. හරි. 1.10 වඩා අඩු වුණාම 1.15 කියන වායුගෝලීය පීඩනයට මේ පද්ධතිය අපව අරගෙන එන්න
තව B කියලා වායුවක යම් කිසි මවුල ප්‍රමාණයක් එකතු කරන්න සිද්ධ වෙනවා. ඒ එකතු කරන්න වෙන B මවුල ප්‍රමාණයේ අවශ්‍යතාවය සපිරෙන්නේ ළමයි B වලින් ග්‍රෑම් 8ක් දැම්මහමලු. ඒතර චූටි බල්බයකට හිර වෙලා තියෙන A වැල් එකක් හරහා ලොකු හිස් බල්බයකට කනෙක් කරාම බල්බ දෙකේම පැතිරිලා A-ගේ ප්‍රෙෂර් එක ඩ්‍රොප් වෙනවා. උෂ්ණත්වය 280න් 300ට චුට්ටක් වැඩි කරලා ඒ ඩ්‍රොප් වුණු ප්‍රෙෂර් එක වායුගෝල පීඩනය වෙන 1.65ට අරන් එන්න B කියලා වායුවක ග්‍රෑම් 8ක් අතිරික්තව එකතු කරන්න වෙනවලු. එතකොට B කියන වායුවේ ග්‍රෑම් 8කින් එකතු වෙන B මවුල ප්‍රමාණය නිසා තමයි අර අඩු පීඩනේ 1.65 දක්වා ඉහළ නගින්නේ. අපෙන් අහනවා. එතකොට ග්‍රෑම් 8කින් මේ මවුල අවශ්‍යතාවය සපිරෙනවා නම් එහෙනම් B ගේ මৌলিক ස්කන්ධය MB කොච්චරක්ද කියලා. අපි දැන් හදමු. හරි. මම ඉස්සෙල්ලා මෙහෙම කරන්නම් ළමයි. මම ඉස්සෙල්ලා මේ V පරිමාවක් ඇතුලේ කෙල්වින් 280 දී මෙච්චරක පීඩනයක් ඇති කරන මේ A මවුල ප්‍රමාණය 2V පරිමාවක් ඇතුලේ 300 කියන අවසාන අවස්ථාවේ උෂ්ණත්වයේදී කොච්චර පීඩනයක් ඇති කරයිද කියලා හොයන්නම්. හරි. ඒකට ළමයි මුල් අවස්ථාවයි මේ කරාමේ ඇරලා බල්බ දෙකේම පැතිරුණු දෙවෙනි අවස්ථාවයි ගත්තහම ඒ කියන බල්බය ඇතුලේ තියෙන වායුවේ නියතව තියෙන්නේ මවුල ප්‍රමාණය විතරක් නිසා N විතරයිනේ නියත. T වෙනස් වෙනවා 280න් 300ට, P වෙනස් වෙනවා V V වලින් මුළු බල්බේ පුරා යනවා කියන්නේ 3V ට වෙනස් වෙනවා. මම සංයුක්ත වායු නියමයේ දාන්න. හරි, එතන අපි ගානේ උත්තරේ පෙළගස්සගෙන යන් ආරම්භක අවස්ථාවත් අවසාන අවස්ථාවත් සංසන්දනය කොට ඒ වායුව සඳහා සංයුක්ත වායු නියමය යෙදීමෙන් කම අපිට එනවා ළමයි බලන්න ආරම්භක අවස්ථාව ගත්තාම P1 කියලා කියන්නේ 1.2 වරක් 10.5 පැස්කල් පළවෙනි අවස්ථාවේ පරිමාව V1 කියන්නේ V බෙදීම T1 280i කෙල්වින් සමානයි දෙවෙනි අවස්ථාවේ මේ සාම්පලයේ ඇති කරන පීඩනය P2 තමයි හොයන්න ඕනේ මම ඒක එහෙම්මම ලියන්නම් දෙවෙනි අවස්ථාවේ පරිමාව කියන්නේ V 2V දෙන්නගේ එකතුව 3V බෙදීම දෙවෙනි අවස්ථාවේදී උෂ්ණත්වය කෙල්වින් 300ක් වෙනවා නෝදන්න පදයකට ඉතුරු වෙන්නේ P විතරයි ළමයි ඒ කියන්නේ බල්බ දෙකේම ඒ වායුව පැතිරුණාම එයා විසින් ඇති කරන පීඩනය විතරයි දෙවෙනි අවස්ථාවේදී එතකොට සුළු කරලා බලන්න සුළු කරාම වලට මෙහෙම එයි මේ V ට V cancel වෙලා යනවා 300 280 ටික cancel වෙනවා P2 හරි දෙවෙනි අවස්ථාවේදී A විසින් ඇති කරන පීඩනය සමානයි ඔයාලට උත්තරේ ලැබෙයි ළමයි අපි සුළු කරලා බලමු උත්තරය එන්නේ 0.43 වරක් 10.5 පැස්කල්. හරි මෙතන උත්තරේ 0.43 වරක් 10.5 පැස්කල්. හරි එහෙනම් බල්බ දෙකේම පැතිරලා පද්ධතිය උෂ්ණත්වය 300 එකගෙන ආපුවම මේකට හිර වෙලා හිටපු A 0.43 10.5 පැස්කල් හදනවා. හරි එහෙනම් ළමයි මේකේ තේරුම මේ පීඩනය 1.15 දක්වා ඉහළ නැංවීම පිණිස එකතු කරපු B වල ග්‍රෑම් 8 ඇතුලේ තිබ්බ B ගේ මවුල ප්‍රමාණය විසින් ඇති කරපු පීඩනය 1.15න් 0.43 10.5ක් අඩු කරාම 0.57 වරක් 10.5 පැස්කල් වෙන්න ඕනේ. හරි? ඒක සාමාන්‍ය ඡේදයක ලියන්න යටින් ඒ අනුව අවසාන පද්ධතිය තුල බාහිරින් එකතු කරන ලද B හි ග්‍රෑම් 8 තුල අන්තර්ගත මවුල ප්‍රමාණය හරහා ඇති කරනු ලබන පීඩනය වරහණක් ඇතුලේ 1.43 වරහණ වහලා වරක් 10.5 ඒ කියන්නේ 0.57 වරක් 10.5 පැස්කල් වේ. හරි. ළමයි දැන් හොඳට හිතන්න. හරි හොඳට හිතන්න. A කියන වායුවේ මවුල දශම එකක් කෙල්වින් 300 3V වල පැතිරිලා ඇති කරපු පීඩනය මෙච්චරයි.
B කියන වායුවේ මවුල අට බෙදීම MB ප්‍රමාණය. කන්නේ ස්කන්ධයේ මෞලික ස්කන්ධයෙන් බෙදුනහමනේ මවුල ගන්නෙන්නේ. ඒතර B කියන වායුවේ මවුල අට බෙදීම MB ප්‍රමාණයක් කෙල්වින් 300 එදීම 3යි V වලම පැතිරිලා ඇති කරන පීඩනය 0.57 වරක් 10.5 පැස්කල් වෙනවා. එතකොට අවසාන පද්ධතිය තුල A සහ B කියන වායුමය සංඝටක දෙක සැලකුවාම T නියතයි 300i කෙල්වින් V නියතයි 3iV. හරි. එතකොට මේ දෙන්නගේ පීඩන මේ P සමානයි nRT බෙදීම V නේ. එතකොට T නියතයි නම් V නියතයි නම් R කොහොමද නියතයක් නිසා ළමයි මේ මුළු කැලලම නියතයි කියන්නේ. හරි සමාන කිරීම වතාවක් නියතයට සමානුපාතික දැම්මොත් P සමානුපාතිකයි එන්නේ. එහෙනම් මේ දෙන්නගේ B සහ A ගේ පීඩන අතර අනුපාතය මවුල ප්‍රමාණ අතර අනුපාතයට සමාන වෙන්න ඕනේ. හරි. ওই ඡේදෙට මොකක්ද ලියන්න? නැත්නම් රූලක් අතලා අලුත් ඡේදයකදී වුණත් කමන්නේ නැහැ. අවසාන පද්ධතිය සැලකුව විට A සහ B යන වායුමය සංඝටක හැසිරෙන පරිමාවත් ඒවා යටත්ව පවතින උෂ්ණත්වයත් එකිනෙකට සමාන බැවින් ඒවායේ ආංශික පීඩන අතර අනුපාතය මවුල ප්‍රමාණ අතර අනුපාතයට සමාන වනු ඇත. මවුල ප්‍රමාණ අතර අනුපාතයට සමාන වනු ඇත. එන ළමයි 0.43 10.5 වරක් 0.57 10.5 කියන එදිනගේ ආංශික පීඩන අතර අනුපාතය 0.1 මවුල යට අට බෙදීම MB කියන එයාලගේ මවුල ප්‍රමාණ අතර අනුපාතයට සමාන වෙන්න ඕනේ. හරි. හරස්කුණ කරලා සුළු කරන්න. නොදන්න පදයකට තියෙන MB විතරයි. සුළු කරාම B ගේ මෞලික ස්කන්ධය වලට එයි මං හිතන්නේ 61.5ට ආසන්න උත්තරයක් තමයි ලැබෙන්නේ. හරි. මවුලයට ග්‍රෑම්. 61.5ට කිට්ටුවෙන් යන එකක් කියනවා. හරි. බලන්න ළමයි මේ ගානේ කොහෙවත් V හොයන්න දුන්නේ නැහැ. හොයන්න කියලා කිව්වේ නැහැ නේ භාජනවල පරිමාව. මම කොහෙවත් V හොයන්නෙත් නැතුව සමානුපාතික සම්බන්ධතා අනුපාත ඒව දාලා ගන්න හැදුවා. හරි. මෙන්න මේ දේවල් තමයි අර උගන්නන කෙනා මත ඔයාලට ලැබෙන අත්දැකීම වෙනස් වෙන විදිහ සඳහා හොඳම උදාහරණ ළමයි. හරි. සාම්ප්‍රදායික ක්‍රමයට මේ ගන්න හදන ගුරුවරයෙක් හෝ වේවා දරුවෙක් හෝ වේවා කරන්නේ ඉස්සල්ලා මවුල ගන්න දන්නවා, පීඩනය දන්නවා, උෂ්ණත්වය දන්නවා. මේ පළවෙනි අවස්ථාවේ A බල්බේට PV සමාන NRT දාලා V හොයනවා. ඊට පස්සේ සාම්ප්‍රදායික විදිහට PV සමානයි NRT, PV සමාන NRT මේ හැම වෙලේම දදා උත්තරේ ගන්න. එහෙම හදන්න ගියාම මේ ගාන හරි දිගයි ළමයි. ඒතර අපි විභාගෙට ටයිම් කන්ස්ට්‍රේන් එක ඇතුලේ නිශ්චිත වේලාව ඇතුලේ උත්තර ලියනවා කියන එකත් ස්කිල් එකන්නේ හරි උත්තරේ ලියනවා වගේම. ඒතර අනවශ්‍ය විදිහට පටලවා ගන්න දිග්ගස්ස ගන්න ඕනේ නැහැ. V කොතනදීවත් අහලත් නැහැ. ඒ නිසා මෙහෙම ප්ලෑන් කර කර හරි ඔහේ නිකන් සමීකරණ වලට ආදේශ කර කර ගණන් හදන්න යන්න එපා. කවදාවත් විෂය පිහිටන්නේ මේ විෂය එන්න අමාරු වීමක් විතරයි ඒතර ඉස්සරහට යද්දි වෙන්නේ. හැම වෙලේම මෙහෙම ස්මාර්ට් විදියට හිතලා ප්ලෑන් කරලා මොකද්ද වෙන්නේ කියන එක ටාගට් කරගෙන ගණන් හදන්න එක තමයි හොඳම දේ. හරි අපි තව ඉස්සරහා ගණකට යමු ළමයි. උදාහරණ 3 අපිට රූප සටහනක් පෙන්වලා දෙනවා ළමයි. ඒ රූප සටහනේ පෙන්වන්නේ ඝර්ෂණයක් රහිතව චලනය වෙන සැහැල්ලු පිස්ටන් එක හරස් කඩක්. හරි. එතකොට පිස්ටන් එකේ එළිය පැත්තේ බාහිර වායු ගෝල පීඩනය තියෙන එක වැඩි කිරීම 10.5 පැස්කල්. ඒ වායුව කෙල්වින් 300 උෂ්ණත්වයේ පිස්ටන් ඇතුලේ හිර වෙලා තියෙනවා. එතකොට පිස්ටනේ හරස් කඩ වර්ගඵලය වර්ග ඩෙසිමීටර 5ක් වෙනවා. දිග ඩෙසිමීටර 6ක් වෙනවා. දැන්ට වායුව හිර වෙලා තියෙන දිග. හරි. 1. පිස්ටනේ තුල සිර වී ඇති කැපිටල් A වායු මවුල ප්‍රමාණය ගණනය කරන්න. 2. පද්ධතියේ උෂ්ණත්වය කෙල්වින් 500 දක්වා ඉහළ නැංගූ විට 3A ලබා දෙනවා 2Q දන Y යන ප්‍රතික්‍රියාවට අනුව ඒ වායුව සම්පූර්ණයෙන්ම Q හා Y බවට පරිවර්තනය වන්නේ නම් කෙල්වින් 500 කියන උෂ්ණත්වයේදී Q හා Y යන වායුන්ගේ ආංශික පීඩන ගණනය කරන්න. 3 අපිට කියනවා ළමයි කෙල්වින් 300 දී
පවතින ඉහත පළවෙනි කොටසට අදාළ පද්ධතියේ හිරවෙලා තියෙන වායුඛන්දයේ දිග එච්චලාගය 8 ඩෙසිමීටර බවට පත්කිරීමට නම් බාහිරින් එකතු කළ යුතු හීලියම් මවුල ප්‍රමාණය කොපමණ වේදැයි ගණනය කරන්න. ළමයි, එතකොට මෙන්න කියන පරිසරය හරි ආරම්භයේදී කැපිටල් A කියලා වායුවක් කෙල්වින් 300 උෂ්ණත්වයේදී ඩෙසිමීටර 6ක දිග තියෙන වායුකන්දක් විදිහට පිස්ටනයක හිර වෙලා ඉන්නවලු. ඒ පිස්ටනේ හරස්කඩ වර්ගඵලය වර්ග ඩෙසිමීටර 5යිලු. පිස්ටනේ මත ක්‍රියාත්මක වෙන බාහිර වායු ගොල්ල පින්නේ 1 වැඩි කිරීම 10^5 කියලා කියනවා. ඒතර පළවෙනි කොටසේ අපෙන් අහන්නේ පිස්ටනේ ඇතුලේ හිර වෙලා තියෙන ඒ මවුල ප්‍රමාණය කොච්චරක්ද කියලා. හරි. මේ ගණනම විශේෂ ගණක් විදිහට හදලා යා යුතු ගණක් විදිහට තෝරාගත්තේ ළමයි ඔයාලට මේකෙන් දෙයක් කියලා දෙන්න. හරි. හොඳට මතක තියාගන්න පිස්ටනයක් ඇතුලේ සැහැල්ලු පිස්ටනයක් ඇතුලේ හිර වෙලා තියෙන වායු කඳක් කියපුවහම ඒ පිස්ටනය ඇතුලේ පීඩනය හැම විටම ළමයි මෙන්න මේ බාහිර වායු ගෝල පීඩනයට සමාන වෙනවා. හරි. ඒක මේ කටපාඩම් කරගන්න ඕනේ දෙයක් නෙමෙයි. නිකන් සරලව හිතන්න පුළුවන් මෙහෙම මේ පිස්ටනය සැහැල්ලු පිස්ටනයක් නම් ඒතර පිස්ටනය ඔයාලා ෆිසික්ස් වල දන්න විදියට වම් අත පැත්තටවත් දකුණු අත පැත්තටවත් චලිත වෙන්නේ නැතුව නිශ්චලව තියනවා කියලා කියන්නේ ඒ පිස්ටනය මත දෙපැත්තට ක්‍රියාත්මක වෙන බල එකිනෙකට සමානයි කියන එකනේ. ඒතර මේ දිශාවෙන් ක්‍රියාත්මක වෙන බලය කියලා කියන්නේ ළමයි වායු ගෝල පීඩනය PATM මතාවක් පිස්ටනයේ හරස්කඩ වර්ගඵලය. ඇයි? පීඩනය කියන්නේ බලය බෙදීම වර්ගඵලය නම් පීඩනය ආශ්‍රයෙන් බලයක් ගන්න පීඩනය හරස්කඩ වර්ගඵලයෙන් වැඩි වෙන්න ඕන. ඇතුලෙන් පිස්ටනේ මත ක්‍රියාත්මක වෙන බලය කියන්නේ P internal මම PIN කියලා ලියන්න. වරක් හරස්කඩ වර්ගඵලය A. එතකොට මේ දෙක සමාන වෙනවා නම් ළමයි A ට A cancel වුණාම බාහිර පීඩනය PATM ට internal pressure එක PIN සමාන වෙන්න ඕනේ. එතකොට සැහැල්ලු පිස්ටනයක් ආශ්‍රිතව ගොඩනගෙන වායු ගණන් වල මේ පද්ධතිවල බාහිර වායු ගෝලයේ පීඩනයට ප්ලාස්කෝ ඇතුලේ පීඩනය නැත්නම් පිස්ටනේ හිර වෙලා තියෙන වායු කඳේ පීඩනය සමානයි. ඔය කාරණේ ඔලුව තියාගන්න අත්දැකීමක් විදිහට ඒක එකතු කරගන්න මේ ගාණෙන් ඔයාලට විභාගයට ප්‍රයෝජනයක් ගන්න පුළුවන් විදිහට. හරි. හරියනම් අපි ළමයි මෙහෙම කරමු. අපි මේ හිර වෙලා තියෙන වායු කඳේ උෂ්ණත්වය දන්නවා. හරස්කඩ වතාවක් දිගෙන් පරිමාව දන්නවා. පීඩනය එතකොට මේකටම සමානයි P දන්නවා. නොදන්න පදයකට තියෙන N විතරයි. මෙයා පරිපූර්ණයි කියලා උපකල්පනය කරලා PV සමාන NRT දාලා අපි N හොයමු. ලියන්න පළවෙනි කොටසට ඡේදයක් මෙහෙම. සිර වී ඇති වායු කඳ තුල ඇති කැපිටල් A වායුව පරිපූර්ණ ලෙස හැසිරෙන්නේ යයි උපකල්පනය කර PV සමාන NRT යෙදීමෙන්. මවුල ප්‍රමාණය N තමයි අපෙන් අහන්නේ. ඒතර N කියන්නේ PV බෙදීම RT. P කියන්නේ එකවරක් 10^5 පැස්කල්. V කියලා කියන්නේ ළමයි වායු කඳේ දිග වතාවක් හරස්කඩ හැබැයි SI ඒකක වෙන්න ඕනේ. ඒකට 10^3 වැඩි වෙන්න ඕනේ. ඝන මීටර. බෙදීම R කියන්නේ 8.314 ජූල් මවුලයට කෙල්විනේට වරක්. T කියලා කියන්නේ 300යි කෙල්වින් වෙනවා. හරි. සුළු කරන්න සුළු කරාම වලට උත්තරේ ලැබෙයි ළමයි. මේකේ හිර වෙලා තියෙන ඒ වායු මවුල ප්‍රමාණය 1.2 මවුල කියලා. හරි. සුළු කරාම 1.2 මවුල විදිහට හිර වෙලා තියෙන වායු මවුල ප්‍රමාණය ලැබේ. හරි. පළවෙනි කොටස. හරි. ඊළඟට ඔහොමම අපි දෙවෙනි කොටසට ගියෝතින්. හරි. දෙවෙනි කොටස කියනවා මේ ඒ වායුව සම්පූර්ණයෙන්ම වියෝජනය වෙනවලු 2ක් Q සහ Y බවට. මේ පද්ධතියේ මේ 300ක්ව තියෙන උෂ්ණත්වය ළමයි මේක වැඩි කරාම 500යි කෙල්වින් වෙනකන්. හරි. උෂ්ණත්වය 500 කරාම මේ ඒ වායුව වියෝජනය වෙනවලු ඉතුරු නැතුව සම්පූර්ණයෙන් 2ක් Q සහ Y බවට. අපෙන් අහනවා ඒ වියෝජනය වුණාට පස්සේ ලැබෙන පද්ධතියේ Q සහ Y කියන වායුවන්ගේ ආංශික පීඩන මොනවාද කියලා. හරි. ළමයි මෙයා සම්පූර්ණයෙන් වියෝජනය වෙනවා කියලා කියන්නේ මෙයාගේ අපි අර පළවෙනි කොටසේ ගන්නේ කරපු මවුල 1.2ම කැඩෙනවා කියන එකනේ. මෙයාගේ 1.2ම කැඩුනහම මෙයාගේ 0.8ක් වෙනවා. ඒ දෙකට එක අනුපාතෙන්නේ හම්බෙන්නේ. මෙයාගේ 0.4ක් වෙනවා.
එතකොට මේ 300 උෂ්ණත්වය 500ට ගේද්දී මේ පිස්ටන් එකේ හැම ඇතුළ රත් වෙනකොට වායුව ප්‍රසාරණය වෙන හින්දා පස්සට එනවා ඇති. හරි. කොහොම වුණත් අපි අර කතා කරගත්ත මේකෙන් ගන්න ඕනේ මූලික අත්දැකීම කියපු තර්කයට අනුව ළමයි පද්ධතිය අවසානයේ තුලිත වෙන්නේ මේ බාහිර පීඩනයට ප්ලාස්කෝ ඇතුළේ පීඩනය සමාන වුණාම. එහෙනම් මේ විදිහේ ඒගේ වියෝජනයෙන් කෙල්වින් 500 දී එළමෙන අවසන් තත්ත්වයේ සලකපුවහමත් Q සහ Y විසින් ඇති කරන පීඩනය තාමත් 1.15ට සමානයි. හරි. ඒ දෙන්න ඉන්නේ දෙකට එකමවුල අනුපාතයෙන් නේනම් අර 1.15 කියන අවසානයේ එළමෙන පීඩනය ළමයි මේ දෙන්න අතර බෙදෙන්නේ මවුල ප්‍රමාණය අතර අනුපාතය වෙන 2:1 අනුපාතයට වෙනවා. අපි සාමාන්‍ය විදිහට කියවොත් මේ Q ගේ මවුල භාගය කියන්නේ දශමට බෙදීම 1.2. ඒක මේකෙන් වැඩි කරාම ඔය අවස්ථාවේ Q ගේ ආංශික පීඩනය එනවා. Y ගේ මවුල භාගය කියන්නේ .4 බෙදීම මුළු මවුල ගාන 1.2. ඒක 1.15 වැඩි කරාම අවසාන පද්ධතිය Y ගේ ආංශික පීඩනය එනවා. ඉතින් ඊට වඩා ලස්සනයි නේද ළමයි? 2:1 මේ දෙන්න හැදෙනවා. ඉතිරි නැති වෙනවා කියන්නේ මෙයා දැන් නැති වෙනවා. ඒතර 2:1 නම් මේ දෙන්න ඉන්නේ. මේ 1.15 කියන අවසාන පද්ධතිය පීඩනයක් දෙන්න අතර බෙදෙන්නේ 2:1 කියලා අපි ගමු. හරි. ඒක අපි වචන වලින් ගලපලා පසුබිම ලස්සන්ට හදලා ඊට පස්සේ ගණිතානුකූලව නිරූපණය කරමු. හරි. යන දෙවෙනි කොටස කියලා දාලා පිස්ටනේ උෂ්ණත්වය කෙල්වින් 500ක් වැඩි කිරීමේදී ඒහි වියෝජනය හරහා 2:1 මවුල අනුපාතයෙන් Q සහ Y ලැබෙන අතර පිස්ටනේ සමතුලිතතාවය පිණිස පද්ධතිය තවදුරටත් 1.15 පැස්කල් වායු ගෝල පීඩනයට තුල්‍ය පීඩනයකම පවතින බැවින් කමා අපිට එනවා ළමයි PQ සමානයි. හරි, අන්තිම පද්ධතිය Q විසින් ඇති කරන ආංශික පීඩනය සමානයි. 0.8 බෙදීම 1.2 වරක් 1.15 ආසන්න 0.67 වරක් 10.5 පැස්කල් PY Y විසින් ඇති කරන ආංශික පීඩනය සමානයි. 0.4 බෙදීම 1.2 වරක් 1.15 ආසන්න 0.33 වරක් 10.5 පැස්කල්. හරි, තුන්වෙනි කොටස. කෙල්වින් 300ෙහි පවතින ඉහත එක කොටසට, ඒ කියන්නේ මේ පළවෙනි අවස්ථාව, ඒ වායුවේ මවුල 1.2 හයක් දිගට පැතිරලා කෙල්වින් 300 ඉන්න පළවෙනි අවස්ථාව. හරි, එක කොටසට පද්ධතියේ එච්චලාගේ ඩෙසිමීටර් 8ක් බවට පත් කරවීම සඳහා බාහිරින් එකතු කළ යුතු හීලියම් මවුල ප්‍රමාණය කොපමණද? හරි ළමයි, මේ ඒවල මවුල 0.1 ඩෙසිමීටර් 6ක් දිගට පැතිරිලා සමතුලිතව ඉන්න මේ අවස්ථාවේ එච්චොල දිග 8ක් කරන්න බාහිරින් කොච්චර හීලියම් එකතු කරන්න ඕනේද කියලා අපෙන් අහනවා. ඒ කියන්නේ පොඩ්ඩක් ප්‍රායෝගිකව තත්ත්වේ ගලප ගන්න. හරි, දැන් 6කට හිර වෙලා ඒ ඉන්නවා. අපි මේකට පිටින් හීලියම් දැම්මොත් මොකද වෙන්නේ? හීලියම් විසින් මේ ඒ ඇති කරන ප්‍රෙෂර් එකට අමතරව අලුතෙන් ප්‍රෙෂර් එකක් ඇති කරනවා. අලුත් පීඩනයක් උ හදනවා. ඒ ජනිත වෙන පීඩනයේ ප්‍රතිඵලයක් විදිහට පිස්ටනේ තව ටිකක් එහාට තල්ලු වෙනවා. 6ක්ව තියෙන එක 8ක් දක්වා තල්ලු වෙන්න එකතු කරන්න ඕනේ හීලියම් ප්‍රමාණය කොච්චරක්ද කියලා අපෙන් අහනවා. එතකොට මේ වැඩේට එකතු කරන්න ඕනේ හීලියම් ප්‍රමාණය මේක කොච්චරක්ද කියලා අපෙන් අහනවා. හරි, අපි දැන් මෙහෙම ප්ලෑන් කරමු. හරි, අපි මෙහෙම බලමු ළමයි. ඉස්සල්ලා බලමු මේ 6ක්ව තියෙන දුර 8ක් දක්වා වැඩි වුණාම ඒවල මේ තියෙන 1.2 කොච්චර පීඩනයක් ඇති කරනවා ඇද්ද කියලා. මේ මුළු පීඩනය 1.15නේ, ඒකෙන් කොච්චර පීඩනයක් ඒ විසින් ඇති කරනවද මේ දුර 8 දක්වා වැඩි වුණාම කියලා. හරි, එතකොට ළමයි ඒගේ හොඳට හිතන්න. ඒගේ මවුල 1.2 කෙල්වින් 300ෙදී 6ක දිගක් පුරා පැතිරිලා ඉන්නකොට පීඩනය 1.15. අපි දැන් හොයන්නේ ඒ මවුල 1.2ම කෙල්වින් 300ෙදීම 8ක දිගක් පුරා පැතිරුණාම ඇති කරන පීඩනය කොච්චරක් වේද කියලා. එතකොට පළවෙනි අවස්ථාවයි
අටක දිගක පැතිරෙන දෙවැනි අවස්ථාවයි ගත්තහම මේ ඒ කියන සංඝටකය ගැන හිතද්දි මවුල ගාන නියතයි උෂ්ණත්වයේ නියත N නියතයි T නියතයි NUT නියත එකම වායුවේ අවස්ථා දෙකකට අපිට යොදන්න පුළුවන් බොයිල් නියමය මතකන NT නියමයි තේනම් බොයිල් නියමේ වළංගු වෙන්නේ හරි ලියන්න තුන්වෙනි කොටසේ ආරම්භක ඡේදයක් මෙහෙම ඩෙසිමීටර් 6ක් දිගට ඒහි වායු කඳ සිර වී ඇති අවස්ථාවේදී හා ඩෙසිමීටර් 8ක් දිගට ඒහි වායු කඳ සිර වී ඇති දෙවැනි අවස්ථාවේදී N, T නියත බැවින් බොයිල් නියමයෙන් කමා අපිට එනවා ළමයි P1 V1 සමාන P2 V2 එතන පළවෙනි අවස්ථාවේ පීඩනය කියන්නේ ඒ විතරක් ඇති කරපු එක 1 10 5යි පළවෙනි අවස්ථාවේ පරිමාව කියන්නේ මේ 6 හරස්කඩ 5න් වැඩි වෙන්න ඕනේ. එතන 6 වරක් 5යි ඝන ඩෙසිමීටර් සමානයි හරි සමානයි 8ක පැතිරිලා තියෙනකොට ඒ ඇති කරන පීඩනේ තමයි අපි හොයන්න ටාගට් කරන්නේ. මම ඒක P2 කියන්නම් වරක්. 8ක පැතිරිලා තියදී ඒ පැතිරිලා තියෙන පරිමාව තමයි 8 වරක් 5 ඝන ඩෙසිමීටර්. නොදන්න පදයකට තියෙන ළමයි 8ක පැතිරෙද්දී P ඇති කරන පීඩනය P2 විතරයි. එතකොට 1 වරක් 10 5 වැඩි කිරීම 30 බෙදීම 40. සුළු කරාම ඔයාලට උත්තරේ ලැබෙයි 0.75 වරක් 10 5යි පැස්කල්. පද්ධතිය 1 10 5 කියන පින්නේ හැම වෙලේම ඇති කරන අපි පිස්සනේ දෙපැති පින්න හැම වෙලේම සමානයි කියලා කියවනේ. එහෙනම් හොඳට හිතන්න ළමයි මං හරිද කියලා මේ අවශ්‍යතාවය සපුර ගන්න දාන හීලියම් 8 වරක් 5ක පරිමාවක් පුරාවට ඝන ඩෙසිමීටර 40ක පරිමාවක් පුරාවට කෙල්වින් 300 දී පැතිරුණහම ඇතිකල යුතුය පීඩනය බවට පත් වෙන්නේ. එහෙනම් කොච්චරද 1 10 5න් මේ දැනටත් ඒ ඇතිකරන එක අඩු කරාම 0.25 වරක් 10 5යි පැස්කල් වෙනවා. හරි ලියන්න සාමාන්‍ය ඡේදයක මේ අනුව පැහැදිලි වනුයේ පිස්ටනය තුල සිරවන වායු කඳෙහි දිග 8 ඩෙසිමීටර් වන අවස්ථාවේදී ජනිත වන ඝන ඩෙසිමීටර් 40ක පරිමාවකට අදාළව කෙල්වින් 300 උෂ්ණත්වයේදී බාහිරින් එකතු කරනු ලබන හීලියම් වායු මවුල ප්‍රමාණය විසින් ඇතිකල යුතුවන පීඩනය 1.75 වරක් 10 5යි පැස්කල් සමානයි. ඒ කියන්නේ 0.25 වරක් 10 5යි පැස්කල් විය යුතුවන බවයි. රුලකදල්ල හීලියම් වායුව පරිපූර්ණ ලෙස හැසිරෙන්නේ යයි උපකල්පනය කර එයට PV සමාන NRT යෙදීමෙන් කම හරි මෙලම එකතු කරන හීලියම් සාම්පලයට අපි PV සමාන NRT දැම්මොත් මවුල ගාන N කියන්නේ PV බෙදීම RT හරි. ඒතර මම ආදේශ කරනවා එකතු කරන හීලියම් විසින් ඇති කළ යුතු වෙන පීඩනය වෙන්නේ අපි දැන් තර්ක කරා 0.25 වරක් 10 5යි පැස්කල්. එයා පැතිරෙන පරිමාව වෙන්නේ දිග 8ක් වෙද්දී 8 වරක් 5 වැඩි කිරීම 10 ඍණ 3යි ඝන මීටර. ඇයි ඝන ඩෙසිමීටර කියලා හරියන්නේ නැහැ නේ. SI එකක වලින් තියෙන්න එපැයි. R කියන්නේ 8.314යි ජූල් මවුලේට කෙල්විනේට. වතාවක් T කියලා කියන්නේ 300යි කෙල්වින්. හරි. එතන එකතු කළ යුතු හීලියම් මවුල ප්‍රමාණය මේක සුළු කරාම ලැබෙයි ළමයි. හරි. Aන හීලියම් මවුල ප්‍රමාණය N හීලියම්. ඔයාලට උත්තරේ එන්නේ මම වෙලාව ඉතුරු වෙන්න මේ කතා කරන්න උත්තර අගයන් 0.4යි මවුල කියලා. හරි. ආසන්නව 0.4යි මවුල. එහෙනම් බාහිරින් එකතු කළ යුතු හීලියම් මවුල ප්‍රමාණය 0.4යි මවුල වනු ඇත. එහෙම තමයි අපිට ඒක ගලප ගන්න වෙන්නේ. උදාහරණ 4 අශුද්ධ ඒ කියන්නේ පිරිසිදු නැති කියන එක ළමයි අසංශුද්ධ කිව්වත් හොඳයි. කැල්සියම් කාබනේට් සාම්පලයකින් ග්‍රෑම් 0.4ක් වැඩිපුර තනුක HCl සමග ප්‍රතික්‍රියා කරවා පිටවන CO2 වායුව ජලයේ යටිකුරු විස්ථාපන ක්‍රමය මගින්
බියුරෙට්ටුවකට එකතු කරගන්නා ලදී. උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 27 දී පීඩනය 98.6 කිලෝ පැස්කල් විය. එවිට එකතු වූ CO2 වායු පරිමාව ඝන සෙන්ටිමීටර 80කි. පිට වූ CO2 වල පරිමාවෙන් 20%ක් ජලයේ දියවී තිබුණි නම් සෙන්ටිග්‍රේඩ් අංශක 27 දී ජලයේ සන්තෘප්ත වාෂ්ප පීඩනය 2.3 කිලෝ පැස්කල් ලෙස සලකා පහත ඒවා ගණනය කරන්න. 1. CO2 වල ආංශික පීඩනය. 2. පිට වූ මුළු CO2 මවුල සංඛ්‍යාව. 3. සාම්පලයේ තිබූ කැල්සියම් කාබනේට් ස්කන්ධය. 4. සාම්පලයේ ප්‍රතිශත සංශුද්ධතාවය. එතකොට ළමයි මේ ගානේ දීලා තියෙන පරිසරය මම සරල රූපසටහනකට ගෙනවුතින් එහෙම හරි මෙහෙම දෙයක් කියන. අපද්‍රව්‍ය සහිත 100%ක් පිරිසිදු නැති කැල්සියම් කාබනේට් සාම්පලයකින් ග්‍රෑම් 0.4ක් අරගෙන ඕකට අපි HCl එකතු කරනවා. ඕකට HCl එකතු කරද්දී කැල්සියම් කාබනේට් හා HCl අතර ප්‍රතික්‍රියාවෙන් මේ ප්ලාස්කුවෙන් පිටවෙනවා කාබන් ඩයොක්සයිඩ් වායුව. ඒ පිටවෙන කාබන් ඩයොක්සයිඩ් වායුව වතුරේ යටිකුරු විස්ථාපණයෙන් වතුර මතුපිට එකතු කරනවා. එතකොට කෙල්වින් 300 උෂ්ණත්වයේදී මේ එකතු කරන කාබන් ඩයොක්සයිඩ් වායු සාම්පලයේ පරිමාව ඝන සෙන්ටිමීටර 80ක් වෙනවලු. හරි. එතනදී දකින්න හම්බෙන සාම්පලයේ පීඩනය 98.6 කිලෝ පැස්කල් වෙනවා. හරි. හැබැයි මෙයාල එකක් කියනවා ළමයි මේ පිටවෙන CO2 ඔක්කොම නෙමෙයිලෝයේ පේන්න තියෙන්නේ පිටවෙන CO2 වලින් 20%ක් දිය වෙලා ඉතුරු ටිකලු අපිට ඔය දකින්න ලැබෙන්නේ. හරි. ඔන්න ඔය පසුබිම ඔය විදියට කියලා අපෙන් අහනවා එක පිටවෙන CO2 වල ආංශික පීඩනය. හරි. ඔයාලට හිතෙන්න පුළුවන් ඒක අහන්නත් දෙයක්ද දීලම තියෙනවනේ මෙයාලම කාබන් ඩයොක්සයිඩ් ගේ මේ එකතු කරගන්න අවස්ථාවේ පීඩනය 98.6 කියලා තියෙන එකනේ උත්තරේ කියලා. නෑ ළමයි ඒක නෙමෙයි. මෙන්න මට කියලා දෙන්න ඕනේ විච්ච දේ. හරි. එතකොට මේක තමයි මම හයිලයිට් කරන්න ටාගට් කරන්න මෙතන. කෙනෙක් ජලය මතුපිට එකතු කරනකොට එයාගේ එකතු කරගන්න අවස්ථාවේ දකින්න ලැබෙන පීඩනය එයා විතරක් ඒ වායුමය සංඝටකයේ විතරක් ඇති කරන ආංශික වාෂ්ප පීඩනය කියලා අපිට ගන්න බෑ ළමයි. හේතුව මේ වතුරෙන් උඩ තියෙන සංවෘත අවකාශයේ මේ ද්‍රව මට්ටමට යට තියෙන වතුරාංශු වාෂ්ප වෙලා එයාලා විසින් ඇති කරන වාෂ්ප පීඩනයකුත් තියෙනවා. ඒතර මේ වතුර යටිකුරු විස්ථාපණයෙන් එකතු කරද්දි උඩ රැඳෙන මේ සංවෘත අවකාශය ගත්තාම ඕකේ මේ කැල්සියම් කාබනේට් HCl ප්‍රතික්‍රියාවෙන් පිටවෙන CO2 ඇති කරන ආංශික පීඩනයයි යට තියෙන වතුර ටික වාෂ්ප වෙලා උඩ අවකාශය ඇතුළේ ඇති කරන ආංශික වාෂ්ප පීඩනයයි ඔය දෙකේ එකතුව තමයි ළමයි අපිට මේ පේන්නේ එකතු කරගද්දී 98.6ක් කියලා. එතන ඒකෙන් ජලයේ සන්තෘප්ත වාෂ්ප පීඩනය මේ අවකාශය තුළ ජලය ඇති කරන පීඩනය අඩු කරාම එන උත්තරේ තමයි වායුමය සංඝටකවල පීඩනය බවට පත් වෙන්නේ. එතන වතුරේ සන්තෘප්ත වාෂ්ප පීඩනය දීලා තියෙනවා මේ උෂ්ණත්වයට අදාළව 2.3 කිලෝ පැස්කල්. එහෙනම් ලියන්න පළවෙනි කොටසට උත්තරේ ආරම්භක අවස්ථාවේදී කාබන් ඩයොක්සයිඩ් වායුව විසින් ඇති කරනු ලබන ආංශික වාෂ්ප පීඩනයේ සැලකීමෙන් කම 98.6න් අඩු වෙන්න ඕනේ වතුරේ සන්තෘප්ත වාෂ්ප පීඩනය. එතකොට උත්තරේ මේකෙන් 2.3ක් ගියාම 96.3 කිලෝ පැස්කල් වෙනවා. හරි. පළවෙනි කොටසට උත්තරේ ඕක. 2. පිට වූ මුළු CO2 මවුල සංඛ්‍යාව ගණනය කරන්න. හරි. ළමයි මේ 80 කියන්නේ අර අශුද්ධ කැල්සියම් කාබනේට් ග්‍රෑම් 0.4 ප්‍රතික්‍රියාවෙන් පිට වුණු මුළු කාබන් ඩයොක්සයිඩ් නෙමෙයි. ඇයි අපිට කියනවනේ මේ පිට වෙන කාබන් ඩයොක්සයිඩ් වලින් 20%ක් වතුරේ බිය වෙනවා කියලා. එතකොට 100ක් පිට වුණොත් මේ ප්‍රොසෙස් එක ඇතුලේදී වතුරේ බිය වෙනවා 20ක්. අපිට දකින්න ලැබෙන්නේ 80. එහෙනම් දැන් අපි රිවර්ස් එකට හිතුවොත් මේ 80 ඉතුරු වෙන්න නම් 20%ක් දිය වෙලක් මේ 80 ඉතුරු වෙන්න නම් එහෙනම් අර අශුද්ධ කැල්සියම් කාබනේට් HCl එක ප්‍රතික්‍රියා පිට වුණු කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය 100ක් වෙන්න ඕන. හරි. එතකොට මේ වැඩේදී පිටවිච්ච CO2 ප්‍රමාණය 100යි උෂ්ණත්වය 300ේදී 96.3ක පීඩනයේදී එයා විසින් අයිති කරගන්නවා ඔය කියන තත්ත්ව සංයෝජනය
එහෙනම් අපි බලමු පිට වෙන CO2 මවුල ප්‍රමාණය කොච්චරක්ද කියලා. හරි. ඔය සාධාරණීකරණේ අපි ඡේදයකින් ගොඩනගමු ළමයි දෙවෙනි කොටස කියලා දාලා ඡේදයක ලියන්න මෙහෙම ප්‍රතික්‍රියාවෙන් පිටවන CO2 වලින් 20%ක් ජලය තුල දියවන බව දක්වා ඇති නිසා ප්‍රතික්‍රියාවේදී පිට වූ මුළු CO2 ප්‍රමාණය ඝන සෙන්ටිමීටර් 100ක් යයි සැලකිය හැක. ඒකම ලියන්න. දී ඇති තත්ත්වය යටතේදී CO2 වායුව පරිපූර්ණ ලෙස හැසිරෙන්නේ යයි උපකල්පනය කර PV සමාන NRT යෙදීමෙන් අපිට එනවා ළමයි මේ CO2ට PV සමාන NRT දැම්මහම මවුල ගාන n සමානයි එයා විතරක් ඇති කරන පීඩනය අපි දැන් ගලපලා ගත්තා 96.3 වරක් 10^3 පැස්කල් ඒ ළමයි කිලෝ පැස්කල් වලින්නේ දීලා තියෙන්නේ ඒතර පැස්කල් කරන්න 1000න් වැඩි කරන්න වෙනවා v කියන්නේ 80 නෙමෙයි මොකද 100ක් පිට වුණා නම් තමයි ප්‍රතික්‍රියාවෙන් මේ ඉතුරු වෙන ගාන 80ක් කියන්නේ ඒතර අපි 100ට ගලපමු හැබැයි ගාන මීටර් කරන්න ඕනේ 10^6න් වැඩි කරනවා 100 වරක් 10^6යි ගාන මීටර් බෙදීම R කියන්නේ 8.314 ජූල් මවුලේට කෙල්විනේට වරක් T කියලා කියන්නේ 300යි කෙල්වින්. හරි. නොදන්න පදයකට තියෙන N විතරයි ළමයි. සුළු කරාම පිට වෙන CO2 මවුල ගන්න N ඔයාලට ලැබෙයි උත්තරේ 3.86 වරක් 10^3 මවුල කියලා එනවා ඇති. හරි. හදලා බලන්න. හරි. තුන්වෙනි කොටස 3. සාම්පලයේ තිබූ කැල්සියම් කාබනේට් ස්කන්ධය ගණනය කරන්න. හරි. ළමයි අපි ප්‍රතික්‍රියා ගැන තාම ලොකුවට දන්නේ නැහැ. හැබැයි මේවා මූලික කිමිෂි ප්‍රතික්‍රියා. මම හිතනවා මේවා මතක තියාගත්තොත් හොඳයි කියලා. මේ හුණුගල් වල තියෙන කැල්සියම් කාබනේටුයි අර බාහිරින් එකතු කරන HCl අම්ලයයි අතර ප්‍රතික්‍රියාව ගත්තොත් එහෙම ප්‍රතික්‍රියාව අපිට ලියව හැකි. කැල්සියම් කාබනේට් ධන 2ක් HCl ලබා දෙනවා කියලා කැල්සියම් ක්ලෝරයිඩ් ධන CO2 ධන ජලය. හරි. එතකොට ළමයි අපිට මේ ප්‍රතික්‍රියාවේ ස්ටොයිකියෝමීතිය බලද්දි පේනවා මවුල අනුපාතය බලද්දි පේනවා මෙයාගේ එකකින් කාබන් ඩයොක්සයිඩ් පිට වෙන්නේත් එකයි. හරි. එතකොට මේ රිලීස් වෙච්ච කාබන් ඩයොක්සයිඩ් මවුල ප්‍රමාණය මේ අශුද්ධ කැල්සියම් කාබනේට් ග්‍රෑම් 0.4 ඇතුලේ තියෙන කැල්සියම් කාබනේට් කියන සංඝටකයේ මවුල ප්‍රමාණයට සමානයි. හරි. එහෙනම් නිදහස් වුණු කැල්සියම් කාබනේට් මවුල ප්‍රමාණය නැත්නම් සම්පලේ පැවති කැල්සියම් කාබනේට් මවුල ප්‍රමාණය අපිට එන්නේ මේකමයි 3.86 වරක් 10^3 මවුල. හරි. හොයලා බලන්න මෙයාගේ මෞලික ස්කන්ධය වෙනවා 100ක් කැල්සියම්ගේ 40යි කාබන්ගේ 12යි ඔක්සිජන් 3 16 වරක් 3 48යි. එතකොට මේ මවුල ගාන 100ෙන් වැඩි කරාම ළමයි සාම්පලයේ තිබ්බ කැල්සියම් කාබනේට් ස්කන්ධය අපිට එනවා. මේක වරක් 100. එතකොට දශම ස්ථාන දෙකක් පන්නන්න තියෙන්නේ 0.386 ග්‍රෑම්. හරි. එතකොට හරි සාම්පලයේ මෙයාගේ ස්කන්ධය 3.86 0.386 නම් අපෙන් අහන්නේ ළමයි කැල්සියම් කාබනේට්ගේ ප්‍රතිශතයනේ. එතකොට කැල්සියම් කාබනේට් වල ප්‍රතිශතය සලකපුවාම අපිට එනවා ලියන්න සාම්පලය තුල කැල්සියම් කාබනේට්හි ප්‍රතිශතය සැලකීමෙන් W to W කැල්සියම් කාබනේට් සමයි 0.386 ග්‍රෑම් බෙදනවා සාම්පලයේ මුළු ස්කන්ධයේ 0.4ෙන් වරක් 100. හරි. හදුවම උත්තරේ වලට ලැබෙයි ළමයි 96.5 කියලා. ତେଣୁ මේ තමයි අපි බලාපොරොත්තු වෙන අන්තිම උත්තරේ 96.5. හරි. මේ ගාන හදද්දී මේ එකතු වෙච්ච කාබන් ඩයොක්සයිඩ් අපි PV සමාන NRT හැම දාලා ගත්තේ. අපි ඒක ලියනකොටමත් එතන ලීවා. අන්තිම කොටසේ තව අපි විස්තරතුව ලියනවා නම් මේ ගැටලුවේ විසඳුම කරා එළඹෙද්දී අපි කරපු උපකල්පන මොනවද කියලා කෙනෙක් අහුවොත් ළමයි කාබන් ඩයොක්සයිඩ් වායුව දී ඇති තත්ත්වය යටතේ පරිපූර්ණ ලෙස හැසිරෙන බව. ඊළඟට මේ දියවෙන ප්‍රමාණයට අමතරව පද්ධතියෙන් වායුව ඉවතට නොයන බව يعني ලීක් වෙලා මෙච්චරක් යනවා 10% හරි 15% හරි එහෙම මොකුත් අපිට තිබෙන්නේ නැහැ. ඒත් ඒ වගේ දේවල් උපකල්පන විදිහට ගලපලා ලියන්න. මේ තමයි ළමයි
හතරවෙනි ප්‍රශ්නේ වඩාත් සවිස්තරව විසඳුමක් කරා අපි එළඹෙන විදිය. හරි අපි ළමයි එතකොට වෙනස් වෙනස් ගණන් හතරක් හැදුවා. අර වතුර මතුපිට වායුවක එක්රැස් වීම ආශ්‍රිත ගැටලුවක සන්තෘප්ත වාෂ්ප පීඩනය කොහොමද ගලපගන්නේ? ඊට පස්සේ නියත පීඩන පිස්ටනයක හිර වෙලා තියෙන වායු සාම්පලයක් ඇනලයිස් කරනකොට පීඩනේ නියතව තියා ගන්නවා කියන සාධකයේ කොහොමද ගලපගන්නේ? ඒ යෙදීම් දෙකයි තව අමතර කාරණා කීපයක් ඔය ප්‍රැක්ටිස් එක ඇතුලේ තියෙනවා. දැන් පාඩම එක්තරා තැනකට ඉවරයි. අර මූලික වැඩ ටිකෙන් පස්සේ ගැටලු විසඳීමකුත් අපි කරලා පාඩම එක්තරා තැනකට ඉවරයි. අපිට තව ඉතුරුලා තියෙන්නේ යම් කොටස් සීමිත ප්‍රමාණයක් ළමයි. චාලකණුක වාදය ගැන පොඩ්ඩක් කතා කරන්න තියෙනවා. ඊට පස්සේ තාත්තික වායුවල හැසිරීම ගැන යම් ප්‍රමාණයක් කතා කරන්න තියෙනවා. හරි, ඔය වගේ කාරණා කීපයක් තමයි අපිට ඉස්සරහට ඉතුරු වෙලා තියෙන්නේ. අපි ඒ ටික කතා කරලා පාස් පේපර්ස් ප්‍රශ්න ප්‍රමාණයකුත් ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වෙනවා. හරි, ඒකට මම අර හැම වෙලේම කියනවා වගේ අපේ ටෙලිග්‍රෑම් ගෲප් එක පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා. අනිවාර්යෙන් ඒක සබ්ස්ක්‍රයිබ් කරන්න. මොකද ඉදිරියට අපේ YouTube එක කොහොමද හැසිරෙන්නේ, අපි වෙන ජාත්‍යන්තර මට්ටමේ ප්ලට්ෆෝම් එකකට මාරු වෙනවා තව ටික කාලයක් ඇතුලේ, ඒකේ විස්තර මොනවද, ඒ දැනුවත් කිරීම ටික වලට ඉස්සරහ මේ ටෙලිග්‍රෑම් channel එක හරහා දැනුවත් වෙයි. ඒ නිසා ඒ දේවල් සියල්ල ඒ විදිහට පාවිච්චි කරන්න, කමියුනිකේෂන් කියන එක තියාගන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා.